नमस्कार मेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार मेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार मेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार मेवा तुनोरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. විහාරස්ථානයේ වැඩවාසය කරන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනාව සිද්ධ කරන්නේ තඹුත්තේගම මුසල්පිටිය විහාරස්ථානය ඒ පරිසරයේ ඉඳලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙනවා ඉපදෙන මැරෙන සත්වයින්ට යහපත සැපය සැනසිල්ල උදා කරලා දෙන්න. ලෝක සත්වයාගේ ස්වභාවය තමයි ඉපදෙනවා මැරෙනවා කියන එක. ඉපදෙන සෑම සත්වයෙක්ම පින්වත්නි, ඉපදෙන සෑම සත්වයෙක්ම මැරෙනවා. මැරෙන සෑම සත්වයෙක්ම උපදිනවා. ඒක තමයි අපිට උරුම දේ. සසරට නැඹුරු හිතක් තියෙන අපිට ආයෙමත් මේ සසරේම සැරිසරන්ට වෙනවා. ඒ සසරේ සැරිසරනකොට ආයෙමත් ඉපදීම හේතු කරගෙන ඇතිවෙන යම් තාක් දුකක් ඇද්ද ඒ දුකට මූණ දෙන්න වෙනවා. ඉපදීම හේතු කරගෙන ඇතිවෙන යම් දුකක් ඇද්ද ඒ සෑම දුකකටම අපිට මුණ දෙන්න වෙනවා. ඉපදීම නිසා අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? අපිට ඉපදීම නිසා මුණ දෙන්න වෙන පළවෙනි දුක තමයි වයසට යන එක. ඉපදීම හේතු කරගෙන අපි කවුරුවත් කැමති නැති වයසට යනවා කියන තත්ත්වයට අපිටපත් වෙන්න වෙනවා. ඊළඟට ලෙඩ වෙනවා කියන තත්ත්වයට පත් වෙන්න වෙනවා. අපි කවුරුත් කැමති නැති ස්වභාවයක් ලෙඩ වෙන එක. මැරෙනවා කියන තත්ත්වයට අපිට පත් වෙන්න සිද්ධ වෙනවා ඉපදෙන හින්දා. ඒක අපි කවුරුත් උපන් කිසිම සතෙක් කැමති නැති දෙයක්.
ඊළඟට ඉපදින සත්වයාට සිද්ධ වෙන තව දෙයක් තමයි කැමැතිදී ලැබෙන්නේ යාට. ඉපදින සත්වෙයින්ට තම තමන් කැමති දේවල් ලැබෙන්නේ. මේ දේ මෙසේ වේවා කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ. කැමති දේ ලැබෙන්නේ නැහැ. ඒක මේ ඉපදෙන සත්වයාට උරුම දුකක්. ඊළඟට පින්වත්නි, අකමැති දේවල් ලැබෙනවා. මෙහෙම වෙන්න එපා, මෙහෙම වෙන්න එපා කියලා කොච්චර පැතුවත් එහෙම්මමයි වෙන්නේ. එතකොට අකමැති දේ ලැබෙනවා. ඒක මේ උපදින ඕනෑම සත්වයකට ලැබෙන උරුම වෙන දුකක්. ඒක තේරෙන්නේ නැති අය කියනවා ඉපදීම දුකක් නෑ, සැපයි කියලා. ඒත් උපං සත්වයාට කැමති දේ නොලැබීමේ දුක උරුම වෙනවා ඉපදෙනකොටම. අකමැති දේ ලැබෙනවා කියන දුක උරුම වෙනවා ඉපදෙනකොටම. මේ දුක ඉපදෙනකොටම උරුම වෙනවා. සඳුන් ගැටක් මිටින් අරන් ආවේ නැති වුණාට අපි දුක මිටම ලෝගනමයි එන්නේ. ඉපදෙනකොටම දුක. අඬාගෙන ඉපදුනේ දුකට. අසූචි කලයක් ඇතුලේ මාස 10ක් හිටියා. මනුස්ස ලෝකේ ඉපදිච්ච ගමම් අපි. අම්මගේ කුසෙන් එළියට එන දවස නෙවෙයිනේ උපදිනවා කියන්නේ. අම්මාගේ කුස ඇතුලේ විඥාණය යම් දවසක බැස ගන්නවාද, විඥාණය පහළ වෙනවාද, ආන් එදාට තමයි මනුස්ස ලෝකේ උපදිනවා කියන්නේ. ඒ දුර අම්මාගේ කුසේ විඥාණය බැසගත්තු වෙලේ ඉඳලා අසූචි වගේ තරලයකින් අපි වට වෙලා ඉන්නේ මාස 10ක්. මාස 10ක් මිනිස්සු විදියට අපි හැමෝම අසූචි ගොඩක් මැද්දේ ඉන්නේ. ඉපදෙනකොටම දුකයි. ඉපදෙනකොටම දුකයි. අපිට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවා. ඒ දුක උපදිනකොටම ලැබෙනවා. අපිට අප්‍රියයත් එකතු වෙන්න වෙනවා. ඒ දුක ඉපදෙනකොටම උරුම වෙනවා. ඉපදෙනකොටම ලැබෙනවා. දැන් යාන වාහන, අම්මා තාත්තා, එතකොට ගේ දොර ඉඩ කඩන්, දැසි දස්සෝ, මිල මුදල්, රන් රිදි, මේවා ඉපදෙනකොටම හම්බෙන්නේ නැහැ. ඉපදෙනකොටම හම්බෙන දෙයක් තියෙනවා. මොකද ඉපදෙනකොටම අනිවාර්යයෙන්ම ලැබෙන දේ දුක. කොටිම්ම කියනවා නම්, කෙටියෙන්ම කියනවා නම්, රූපය දුකයිද නැත්? රූපය අපට දුක ගේනවා. වේදනාව අපට දුක ගේනවා. දැන් දුක් විඳීම ඒකාන්තේම දුකයිනේ. සැප විඳීම අවසන් වෙනකොට දුක නැද්ද? සැප විඳීමත් අපිට දුක ගේනවා. කවද්දටද? සැප විඳීම නැති වෙලා යනකොටම දුකහට ගන්නවා. ඒ දුක සැප නෑනේ කියලා. එතකොට අන්න අපිට වේදනාවත් දුක ගේනවා. සංඥාවත් දුක අරන් එනවා. සංස්කාර නිසා දුක උපදිනවා. විඥානේ නිසාත් දුක උපදිනවා. එහෙමනම් රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම දුකයි. මේ පංච උපාදානස්කන්ධයම දුකයි. මේ පංච උපාදානස්කන්ධයක් යම් තාක්කල් අපිට ලැබෙනවද, ඒ තාක්කල් අපි දුක තුළමයි එන්නේ. ආයේ උපදිනවා කියන්නකෝ. ආයේ උපදිනකොටත් අපිට මේ පංච උපාදානස්කන්ධයම ලැබෙනවා. රූපයක් ලැබෙනවා, වේදනාවක් ලැබෙනවා, සංඥාවක් ලැබෙනවා, සංස්කාර
මූණ ගැහෙනවා. විඤ්ඥානයක් තියනවා උපදින කෙනා තුළ. එදකොට මෙන්න මේ පංචුපාදානස්කන්දය උපදිනකොට ලැබෙනවා. එදරේ පංචුපාදානස්කන්දයම දුකයි. එදකොට මේ ජරා මරණ සෝක වැලපීම් දුක් දොම්නස් උපායාස මේ සියල්ල උපදින සත්වයා ඉප්ප දෙනකොටම මිටමොළවාගෙන එන දෙයක්. අපි උම්මග්ග ජාතකයේ මහෞෂධ පණ්ඩිතතුමා සීකරලා හිතනවා, අනේතින් අපි සඳුන් ගැටක් මිටින් අරන් ආපු අය නෙවෙයිනේ කියලා. මොකද උම්මග්ග ජාතකයේ ඒ මහෞෂධ පණ්ඩිතයෝ මේ සඳුන් කෑල්ලක් මිටින් අරන් ආවා කියන කතාවක් කියවෙනවා. ඉගෙන එකෙන් අදහසනේ වාසනාව මිටමලෝගන ආවා කියන එක. මොකද වටිනා දැව අතරේ සඳුන් කියන්නේ වටිනාම දැවයක්. ඒත් අපි හැමෝම සඳුන් ගැට මිටින් අරන් ආවේ නැති වුණාට දුක මේ අත් දෙකෙන්ම මිටමලෝගනද නැද්ද ආවේ? දුක කියන එක අත් දෙකෙන්ම මිටමලෝගනයි ඉපදුනේ. ජාතියක් නෑ, ආගමක් නෑ, කුල බේදයක් නෑ, දුප්පත් පෝසත් බේදයක් නෑ, සුදු කළු කිසිම බේදයක් නෑ. සියල්ලොන්ටම මේ දුක උරුමද නැද්ද? මේ දුක උරුමයි. සියලු දෙනාට මේ දුක උරුමයි. සියලු දෙනාටම. එතකොට ආන්ගේ දුක්ඛිත සසරක තවත් යන අතරේ දවසක් අපි මේ මනුස්ස ලෝකේ ඉපදිලා මේ යන ගමනේ එක නවාතැන් පොළක අපි ඉපදිලා අපි පෙර ජීවිතේ සකස් කරපු කර්මයන් වලට අනුව ඒ කර්මයට ගැළපෙන විදිහ එහක් අපිට ලැබිලා ඒ කර්මයට ගැළපෙන කනක් නාසයක් දිවක් කයක් මනසක් අපිට උරුම වෙලා අපිට දුක උරුම වෙලාද නැත්? අපට දුක උරුම වෙලා. ඇයි අපිට උරුම වුනේ දුක? ගිය සැරේ අපි ඉපදෙන එක නැවැත්තුවේ නෑ. ගිය ජීවිතයේදී අපි උපදින ස්වභාවය ඉක්මවා යන දෙයක් කළේ නෑ. යාලි උපතක් පිණිස අපි අතින් කර්ම සකස් වුණා. යාලි උපතක් පිණිස කර්ම සකස් වුණ නිසා මොකද වෙන්නේ? යාලි උපතක් පිණිස කර්ම සකස් වුණ නිසා අපි ආයි ඉපදුනා. ආයි ඉපදුන නිසා ආයි ඉපදීම හේතු කරගෙන හටගත්ත දුක අපිට උරුම වුණාද නැද්ද? උරුම වුණා. දැන් අපි දුක තුල ඉන්නවද නැද්ද? දුක තුල ඉන්නවා. වයසට යන එක සපයිද දුකයිද? දුකයිනේ නේ. වයසට යන එක දුකයි. වයසට යන එක දුකයි. ලෙඩ වෙන එක දුකයිද සපයිද? ලෙඩ වෙන එක දුකයි. මැරෙන එකත් දුකයි. කැමති දේ නොලැබෙන එකත් දුකයි. අකමැති දේ ලැබෙන එකත් දුකයි. ප්‍රියයන්ගෙන් වෙන් වෙන වෙන එකත් දුකයි. අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වෙන එකත් දුකයි. අපිට උරුම වුණේ මොකක්ද? දුක. ඇයි? ගිය සැරේ පිරිනිවන් පෑවේ නැති නිසා. මේ සැරේ අපිට මොනවා හරි කරගන්න බැරි වුණොත්, දුකෙන් නිදහස් වෙන්න බැරි වුණොත්, අපි ආපහු මේ සැරේ පිරිනිවන් පාගන්න බැරි වුණොත් ආයෙ අපි ඉපදිනවද නැද්ද? ඉපදෙනවා. ඉපදෙනකොට ආයෙ අපිට මොකද උරුම වෙන්නේ? දුක. කෙලවරක් නැති ගමනකට ආයෙ පටන් ගන්න. අඩුම තරමේ මේ ජීවිතේ මැරෙනකොට පිරිනිවන් පාන්න බෑ කියමුකෝ. ඒත් පිරිනිවන් පෑමක් ස්ථිර කරගෙන ඔයා ජීවිත හතක් ඇතුලේ හරි පිරිනිවන් පානවා කියන තැනකට ඇවිත් මැරෙන්න පුළුවන් නම්, එතකොට අපි දන්නවනේ ජීවිත හතයි මේ ඉපදීම නිසා හටගන්න දුක තියෙන්නේ කියලා.
අනිත් එක එයා යථාර්ථය දන්න නිසා අනිත්‍ය බව දන්න නිසා දුකයි කියලා තේරෙන නිසා එයාට තේරෙනවා මේ ලෝකේ කිසිම දෙයක් මම කියලා පවත්තන්න බෑ කියලා. එයා දන්නවා මේ ලෝකේ කිසිම දෙයක් මගේ කියලා තියන්න බෑ කියලා. එයා දන්නවා මේ ලෝකේ කිසිම දෙයක් මගේ ආත්මය කියලා ඕන ඕන විදියට පවත්තන්න බෑ කියලා. ඉතින් එයාට මොන මොනවා වුණත් එයාට සිහිය උපදිනවා. එයා මේ අනිත්‍ය ගැන, දුක ගැන, අනාත්මය ගැන සිහි කරනවා. එයා යථාර්ථය දැකලා මොකද වෙන්නේ? එයා ජීවිත හත ඇතුළේ පිරිනිවන් පානවා. ජීවිත හත ඇතුළේ පිරිනිවන් පානවා. අඳුම ධර්මේ කාට හරි පුළුවන් නම් පින්වත්නි, මේ ජීවිතේ පිරිනිවන් පාන්න විදිහක් නැහැ කියමුකෝ. උත්සාහය මදි කියමුකෝ. වීරිය මදි කියමුකෝ. අඳුම ධර්මේ මේ ජීවිතේ සෝතාපන්න වෙලාවත් මැරෙන්න ලැබුණොත් එයාට ඒකාන්තයෙන් විසඳුමක් තියෙනවද නැද්ද? විසඳුමක් තියෙනවා. ඒක නා දන්නවද නැද්ද අවසානයක් ගැන? ඒක නා අවසානයක් ගැන දන්නවා. එයා කොච්චර ප්‍රමාද වුණත් ජීවිත හතයිද නැද්ද උපදින්? ජීවිත හතයි උපදින්. එයා අටවෙනි උපතක් උරුම නැති කෙනෙක්. එයා හත්වෙනි වතාවේ පිරිනිවන් පාන කෙනෙක්. එහෙමනම් පින්වත්නි, අපි ඉපදුන නිසා දැන් කරන්න දෙයක් නෑ. ඒ ඉපදීම දැන් වළක්වන්න බැරි වුණා ගිය සැරේ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ඊළඟ සැරේ උපදින එක නවත්තන්න ඕනේ. ඒක බැරි නම් අඩුම තරමේ අටවෙනි උපත නවත්තන්න ඕනේ. ඒ පිණිස යමක් කළ යුතුද? ඒ සියල්ල උදේ දවල් රෑ වෙලාවක් කලාවක් නැතුව කරන්ට ඕනේ. ආයකට උදේ විතරක් කරනවා දවල් නෑ, රෑට ආයෙම කරනවා එහෙම බෑ. උදේ දවල් රෑ මේ පැය 24 පුරාවටම මොකද කරන්න වෙන්නේ? පැය 24 පුරාවටම මේ කාරණේ පුරුදු කරන්න ඕනේ. කන මොකද කරන්න ඕනේන්නේ? යාලි උපත නැති කරන්න උත්සාහ කරන්න. යාලි උපත නැති කරන්න උත්සාහ කරන්න ඕනේ නේද? දැන් ඔළුව ගිනිගත්තු මිනිස්සේ මොකද කරන්නේ? ඒ මිනිස්සයා ඔළුවේ ගින්න නිවන්න මහා මහන්සියක් ගන්නවද නැද්ද? අනික් සියලු වැඩ කටයුතු අතහැරලා කෙනෙක්ගේ ඔළුව ගිනි ගන්නකොට ඒ මිනිස්සයා මොකද කරන්නේ? අනික් සෑම වැඩ කටයුතු අතහැරලා ඔළුවේ ගින්න නිවන්න උත්සාහ කරන්නේ. ගින්න නිවන්න උත්සාහ කරනවා නේද? එහෙම නැතුව කියනවද ඔළුව ගිනි ගත්තාම අද වැඩට යන්න තියෙනවා, ඉස්කෝලේ ගිහිලා අභ්‍යාස කරන්න තියෙනවා, එහෙම කියනවද? නෑනේ. එයා කරන පළවෙනි වැඩේ තමයි ඔළුවේ ගිනි ගන්න එක නවත්තලා දාන. හිස ගිනි ගත්ත මිනිස්සෙක් හිසේ ගින්න නිවන්න යම්සේ ඉක්මන් වෙනවද ඊටත් වඩා ඉක්මන් වෙන්න ඕන කියනවා. උපදින ස්වභාවයක් තියෙන මිනිස්සයාගේ උපත නවත්තන්න තම තමන් ඉපදින ස්වභාවයක නම් ඉන්නේ. ඒ උපත නවත්තන්න අඩුම තරමේ සෝතාපන්න වෙන්නවත් වීරිය කරන්න ඕන කියනවා. අඩුම තරමේ සෝතාපන්න වෙන්න උත්සාහ කරන්න ඕන කියනවා. වීරිය කරන්න ඕන කියනවා. එදකොට තමයි කියනවා එයාට දුක නැති වෙලා යන වැඩපිළිවෙලක් පුරුදු කරපුවම තමයි කියනවා දුක නැති වෙලා යන්නේ. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, මේ පින්වත් පිරිසට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ තියෙන පටිච්ච සමුප්පාදය ගැන, හේතුඵල ධම ගැන තියෙන ලස්සන දේශනාවක්. හරිම ලස්සනයි, හරිම ගැඹීරයි මේ දේශනාව. හරි ඍජුවට බුදුරජාණන්සේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. මේ වගේ දේශනා අහනකොට ඒකාන්තයෙන් ඒ සාමුක්ඛංසික දේශනාව, බුදුරජාණන්සේගේ දේශනාව ස්වාක්ඛාතමයි කියලා හිතන්න තරම් දහමේ ගුණ ප්‍රකටයි. ඒ දහම සම්දිට්ඨිකයි කියලා කියන්නේ දහමේ ගුණ ප්‍රකටයි මේ දේශනාවල.
ඒ දහම අකාලිකයි කියලා කියන්න දහම් ගුණ ප්‍රකට වෙනවා මේ දේශනාවල. ඒ දහම ඒහි පස්සිකයි, ඒ දහම ඕපනයිකයි, ඒ දහම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කෙන ගුණදරනවා කෙනෙක් මනාව පෙන්වන්න පුළුවන්. ඒ ගුණ ප්‍රකට වෙනවා මේ දේශනාවල. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුන්දර ගාම්භීර ධර්මයේ ගුණ ප්‍රකට වෙනවා. හරිම ලස්සනයි, හරිම ගාම්භීරයි, හරි මනහරයි. අද දවසේ අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නිදාන සූත්‍රය. පටිච්ච සමුප්පාදයේ සම්බන්ධව තියෙන නිදාන සූත්‍රය. මූලික කරුණ ගැන වදාළ දෙසුම. පටිච්ච සමුප්පාදයේ මූලික කරුණ ගැන වදාළ දෙසුම. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කුරුරට කම්මාස ධම්ම කියන කුරු ජනපද වාසීන්ගේ කුඩා නගරේ. කුරු රටේ කම්මාස ධම්ම කියන පුංචි නගරේ තමයි වැඩ වාසය කරන්නේ. එදා ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කළා. වැඩම කරලා මේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා එකත් පස්සව වාඩි වුණා, පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙච්ච ආනන්දයන් වහන්සේට ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම පැවසුවා. ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම පැවසුවා. ස්වාමීනි ආශ්චර්යයි, ස්වාමීනි අද්භූතයි, ස්වාමීනි මේ පටිච්ච සමුප්පාද ධර්මය ඉතා ගැඹුරුයි නොවැ. ස්වාමීනි ආශ්චර්යයි, ස්වාමීනි අද්භූතයි, ස්වාමීනි මේ පටිච්ච සමුප්පාද ධර්මය ඉතා ගැඹුරුයි නොවැ. ගැඹුරු වැටහීම් ඇති දෙයක් නොවැ. නමුත් ස්වාමීනි මටනම් පැහැදිලි කරලා, මටනම් පැහැදිලි සරල දෙයක් හැටියටයි වැටහෙන්නේ. පටිච්ච සමුප්පාදය හරි ගැඹුරුයි, ගැඹුරු වැටහීම් තියෙනවා. හැබැයි ස්වාමීනි මටනම් හිතෙන්නේ ඒක පැහැදිලි සරල දෙයක් හැටියටයි හිතෙන්නේ කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ආනන්ද එහෙම කියන්න එපා කියනවා. හා හා ආනන්ද එහෙම කියන්න එපා කියනවා. පින්වත් ආනන්ද එහෙම කියන්න එපා ඔබ. පින්වත් ආනන්ද මේ පටිච්ච සමුප්පාද ධර්මය ඉතා ගැඹුරු දෙයක්. මේ පටිච්ච සමුප්පාද ධර්මය ඉතාම ගැඹුරු දෙයක් කියනවා. ගැඹුරු වැටහීම් ඇති දෙයක් කියනවා. පිනත් ආනන්ද මේ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව නොදැනීම නිසාමයි, මේ පටිච්ච සමුප්පාදය ගැන නොදන්න නිසාමයි, අවබෝධ වෙලා නැති නිසාමයි, වටිනා අවබෝධ වෙලා නැති නිසාමයි, වටහා නොගත්ත නිසාමයි මේ සත්ව ප්‍රජාව මේ විදිහට මේ ආකාරයෙන් අවුල් වූ නූල් පන්දුවක් වගේ ඉන්න කියන. මේ ලෝකයේ ඉන්න යම් තාක් සත්වයෝ ඉන්නවාද, ආන් ඒ අය මේ පටිච්ච සමුප්පාදය අවබෝධ නොකර නිසා, ඊළඟට ඒ ගැන නොදන්න නිසා තමයි කියනවා මේ ලෝක සත්වයා නූල් බෝලයක පැටලිච්ච අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ වෙලා ඉන්නේ, ලෙහා ගන්න බැරුව. දැන් නූල් බෝලයක ස්වභාවය මොකද්ද? පැටලුනහම කොහෙන් ලෙහා ගන්නද කියලා හිතාගන්න බෑනේ නේ. ඒ වගේ ඉපදීම හේතු කරගෙන මේ ලෝක සත්වයා මොකද කරන්නේ?
මේ ලෝක සත්‍යයට කොහෙන් ගැලවෙනවද කියලා හොයාගන්න බෑ. ඇයි? පටිච්ච සමුප්පාදය ගැන මනා අවබෝධයක් නෑ, නිරවුල් අවබෝධයක් නෑ. පටිච්ච සමුප්පාදය ගැන දන්නේ නෑ. ඒ නොදන්න නිසාම මේ ලෝක සත්වයා අවුලෙන් අවුලට පත්වෙලා ඉන්න කෙනවා. ඇතුළත් ගැට, පිටත් ගැට, හැම තැනම ගැට කෙනවා. හරියට අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අවුල් වූ මුංජ තනකොළ වගේ කෙනවා. අවුල් වෙච්ච මුංජ තනකොළ වගේ කෙනවා. එහෙම නැත්නම් අවුල් වෙච්ච බබුස් තනකොළ වගේ කෙනවා. කියන්නේ බබුස් තනකොළ අවුල් වුණාම හොයාගන්න බෑ කොහෙන්ද? පිළිවෙලකට ගලව ගන්න කියලා, පිළිවෙලකට හරි ගස්ස ගන්න කියලා. ඒ නිසාමයි ආනන්ද අපායේ වැටි වැටි, දුගතියේ වැටි වැටි යන මේ සසර ගමන ඉක්මවා ගන්න බැරුව ඉන්නේ. මේ පටිච්ච සමුප්පාදය තේරුම් ගන්නේ නැති නිසාමයි, මේ පටිච්ච සමුප්පාදය අවබෝධ වෙච්ච නැති නිසාමයි, මේ පටිච්ච සමුප්පාදය නොතේරුණ නිසාමයි මේ ලෝක සත්වයාම මෙච්චර අවුලෙන් අවුලටපත් වෙලා ආය ආය ඉපදෙන සසරටම වැටෙන්නේ කෙනා. ආය ආය සතර අපාය හරහා මේ වගේ දුක්ඛිත ගමනක් යන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පාදය අවබෝධ නොකළ නිසාමයි. එහෙම එකේ ආනන්ද ඔබ කොහොමද කියන්නේ මේ පටිච්ච සමුප්පාදය හරි සරල දෙයක් කියලා? සරලයි නම් තේරුම් ගලන් දුකෙන් නිදහස් වෙන්න එපැයි. සරලයි නම් තේරුම් අරගෙන ඉපදීම ෂේ වෙන්න එපැයි. ඒ කොච්චරද නේද සංසාර යන සත්වයෝ ගාන, සසරේ උපදින සසරේ යන සත්වයෝ ගාන කොච්චරද? ඒකෙන් කීයෙන් කී දෙනාද මේ දහම අවබෝධ කරන්? කීයෙන් කී දෙනාද? ඒ විතරක් ඕනේ, අන්‍යාගමික අය මේ දහම පිළිගන්නේ නැති අය අතාරින්නකො. බෞද්ධ කියලා මේ දහම යම් පමණකට හරි උපන් නිසා හරි පිළිගන්න අය මේ පටිච්ච සමුප්පාදය නොතේරෙන නිසාමද නැද්ද සසරයන්? නොතේරෙන නිසාමයි සසරේ යන්නේ. ආය ආය සසර යනවා මේ පටිච්ච සමුප්පාදය නම් වූ ගාම්භීර දහම නොතේරිච්ච නිසා. ඒ ගාම්භීර දහම නොතේරිච්ච නිසා ඉදින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ආනන්ද බැඳියාම ඇතිවෙන දේවල් ගැන ආස්වාදය අනුව බල බලා ඉන්න කෙනෙකුට, බැඳිලා යන දේවල් ගැන, උපාදාන වෙන දේවල් ගැන ආස්වාදය අනුව බල බල ඉන්නවා. ආස්වාදය කියන්නේ ඒවා ගැන ගුණ කල්පනා කර කර, ඒවල යහපත දැක දැක ඉන්න කෙනෙකුට වැඩෙන්නේ මොකක්ද? තණ්හාවමයි වැඩෙන්නේ. මොකද්ද වැඩෙන්නේ? තණ්හාව. බැඳිලා යන දේවල් ගැන ආස්වාදය අනුව බල බල හිටියොත්, ගුණ කල්පනා කර කර හිටියොත් ඒවා නිසා මොකද වෙන්නේ? ඒවා නිසා ආය ආය වැඩෙන්නේ මොකද්ද? තණ්හාවම වැඩෙනවා කියන්නේ. තණ්හාවම වැඩෙනවා කියන්නේ. තණ්හාව හේතු ගණගෙන මොකද වෙන්නේ? බැඳිලා යනවා කියලා. දැන් බැඳිලා යන දේවල් ගැන ආස්වාදය අනුව බලපුවහම තණ්හාව වැඩෙනවා කියනවා. තණ්හාව වැඩිච්ච ගමන් බැඳිලා යනවා කියනවා. තණ්හාව වැඩිච්ච ගමන් මොකද වෙන්නේ? බැඳිලා යනවා කියනවා. කොහොමද බැඳිලා යන්නේ? ඔව්, කාමයට බැඳිලා යනවා කියනවා. කාමයට උපාදාන වෙනවා කියනවා. ඊළඟ දෘෂ්ටි වලට බැඳිලා යනවා කියනවා. දෘෂ්ටි වලට උපාදාන වෙනවා කියනවා. ඊළඟට
සීල වෘතවලට බැඳිලා යනවා කියන. සීල වෘතවලට උපාදාන වෙනවා කියන. ඊළඟට මම මගේ මගේ ආත්මය කියලා අත්තවාදයට බැඳිලා යනවා කියන. අත්තවාදයට උපාදාන වෙනවා කියන. එතකොට උපාදාන වෙනවා කියන මේවට. මොකක් නිසාද උපාදාන වෙන්නේ? තණ්හාව වැඩෙන නිසා. තණ්හාව වැඩෙන්නේ මොකටද? තණ්හාව වැඩෙන්නේ ඇයි? උපාදාන වෙන දේවල් ගැන ආස්වාදයට අනුව බල බල ඉන්නවා. ආස්වාදයට අනුව බල බල ඉන්නවා ඒ දේවල් ගැන. ආන්ගේ ආස්වාදයට අනුව බල බල ඉන්නකොට ඒ නිසා තණ්හාව වැඩෙනවා. තණ්හාව වැඩෙන නිසා උපාදාන වෙනවා. උපාදාන වෙනවා බැඳිලා යනවා කියන. බැඳිලා ගියාම මොකද වෙන්නේ? බැඳිලා යනකොට ඒක හේතු කරගෙන විපාක දීම පිණිස කර්ම සකස් වෙනවා. භවයේ සකස් වෙනවා. ඉස්සරෝ මොකද වෙන්නේ? ඕන් ආස්වාදයට අනුව බල බල හිටපුවාම, ආස්වාදයට අනුව බල බල හිටපුවාම එයා තුල තණ්හාව වැඩෙනවා. තණ්හාව වැඩෙන්න වැඩෙන්න එයා බැඳිලා යනවා. බැඳිලා යන නිසා එයා තුල කර්ම සකස් වෙනවා. යාලි උපතක් පිණිස කර්ම සකස් වෙනවා. යාලි උපතක් පිණිස කර්ම සකස් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඉපදිනවා. යාලි උපතක් පිණිස කර්ම සකස් වෙනවා. එතකොට යා මැරෙනකොටම යාලි උපතක් පිණිස කර්ම සකස් කරලා තියෙන නිසා මොකද වෙන්නේ? ඊළඟ උපතක් ලැබෙනවා. ඊළඟ උපතක් ලැබෙනවා කියන්නේ මොකක්ද? ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් උපායාස කියන මේ සියලු දුක් රැසම ආයෙත් හටගන්න. මේ සියලු දුකම ආයෙත් හටගන්න. මොකක් නිසාද සියලු දුක හටගත්තේ? ආ බැඳිලා යන දේවල් ගැන ආස්වාදයට අනුව බල බල හිටපු නිසා. බැඳිලා යන දේවල් ගැන ආස්වාදයට අනුව බලනේ බල බල හිටපු නිසා. ඔන එහින් රූප දකින. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. දිවට රස දැනෙනවා. කයට පහස දැනෙනවා. හිතට අරමුණු එනවා. දැන් මේකනේ අපිට ලැබෙන දේ බාහිරින්නේ. ඇසට මොනවද දකින්න ලැබෙන්නේ? රූප. කනට මොනවද දකින්න ලැබෙන්නේ? කනට දකින්න ලැබෙනවද? නෑ, කනට ඇහෙනවා. කනට මොනවද ඇහෙන්නේ? ශබ්ද. නාසයට ඇහෙනවද දැනෙනවද? ආ දැනෙනවා. මොනවද දැනෙන්නේ? ගඳ සුවඳ නේද? දිවට දැනෙන්නේ මොනවද? රසය. කයට දැනෙන්නේ මොනවද? පහස. කයට දැනෙන්නේ පහස. එතකොට සිතට සිතෙන්නේ? සිතට සිතෙන්නේ අරමුණු. සිතට සිතෙන්නේ අරමුණු. දැන් මේවට බැඳිලා යනවද නැද්ද අපේ? බැඳිලා යන. ඕන ඇහින් රූපයක් දකිනවා. ඇහින් රූපයක් දකිනවා. දැකපු ගමන් මොකද වෙන්නේ? අනේ මං අර හීනෙන් දැක්කේ මේ රූපේ නේද? අනේ මට මං බල බල හිටියේ, පත පත හිටියේ මේ වගේ රූපයක් නේද? අනේ බලන්නකො කොණ්ඩේ තියෙන දීග. hina වෙනකොට දත් සුදේ සුදුයි නේද? බලන්න එපැයි, මූණෙ මැද වලකුත් හැදෙනවා. අම්මේ මං බලාගෙනම හිටපු කෙනාමයි. අනේ ඉතින් මගේ පිනට පහල වේලා නේද? මගේ පිනට පහල වේලා. අර අර යා මන්දිහෑමයි බලන්න.
ඕන් දැන් රූපෙ දිහැ මොකද වෙන් ආස්වාදයට අනුව බල බලඉන්නවා. දැම් බැඳිල යන දේවල්ලය. බැඳිල යන දේවල් දිහැ ආස්වාදයට අනුව සීකරනවා. ඒක ගුණ කල්පනා කරන්න. අනි අර බලන්නු ගිතින් ඇහි බැමි දෙක දිගට දිගයි නේ නිල්ම නිල්පාට ඇස් අපේ මං වෙනුවෙන්ම දෙයියෝ මවලද මන්දා. ඕන්න කල්පනා කරනවා දැනේ කල්පනා කරනවානේ. ඕම් බලන්නකු අර මූනේ තියෙන අනේ හිනා වෙනකොට වලගෙහිනේටි මං පතාපු විදියමයි. ඇයි ආස්වාදයට අනුව බලන්න. හැබැයි අවුරුදු හැට හැත්තෑවේ කිරියම් මගේ මූනේ හැම වෙලේම වලවල්. එතකොට මුකුත් ආසහිතෙන්නේ නෑයි හම රැලි වැටිලා දත් වැටිලා කැතයිනේ. එතකොට ඒ වලවල් ගැන ආසහිතෙන්නේ නෑ. අර අවුරුදු විස්සේ විසි පහේදී හිනාවෙන මූනේ විතරයි ඒ ගැවල ගැහෙනකොට විතරයි ඒවට එක එක නන්දාලා තියෙන නේද. ඒ වලවල් හැදෙනකොට ඒවට නන්දාලා තියෙනවා නේද. ඒත් කිරියම්මගේ මූනේ හැදෙන වලවල්ලට නන්දාලා නෑවට කවුරුත් කැමති නෑ නේද. අන් ආස්වාදයට අනුව බලනු. බැඳිල යන දේවල් ගැන ආස්වාදයෙන් බලනු නේද. අම්මේ සුවන්ද ඕන් දැන් නහයටත් දැනෙනවා. ඇහැට පේනෝ නහයට දැනෙනවා නේද. ඕන්න කනට ඇහෙනවා අනේ කින් කිනි හඬ නේද. කින් කිනි හඬ අනේ හඬ අහන්ඩ මං වාසනාවන්ත වුණා නොවේ. ඕන් දැන් ඉතින් කල්පනා කරනවා කල්පනා කරනවා. ඊට පස්සේ ඕන්න දැන් ඇහැට දැක්කා කනට ඇහුණා නේද. නාසයට දැනෙනවා සුවඳ නේද. අම්මේ පුසුඹ නේද. ඊට පස්සේ මොකද වෙන්නේ ඕන්න ඉතින් කයටත් පහසක් දැනෙන. ඉතින් පෙරුම් පුරලා පෙරුම් පුරලා ඕම් බස් එකේ සීට් එකක් ළඟ හරි ඉඳගන්නවා. අනේ වාසනාව නේද ළඟට වෙලා ඉඳගන්නත් ලැබුණානේ. ඕන්න හිතෙනවා නේද. ඕන්න මොකද වෙන්නේ ඇහැට පේනවා කනට ඇහෙනවා නේද. නාසයට ගඳ සුවඳ දැනෙනවා. ඊළඟට කයට පහස දැනෙනවා. දැන් මෙයා කල්පනා කරනවා කොහොමද ආස්වාදයට අනුව. ආස්වාදයට අනුව බලනකොට මොකද වෙන්නේ එයා ඒවට බැඳෙනවා. ඒවට උපාදාන වෙනවා. බැඳිලා යනවා. බැඳිලා යන නිසා එයා තුළ වැඩෙනවා ඒ ගැන ආසාවක් තණ්හාවක්. එහෙම වෙනවද නැද්ද. එහෙම වුණානේ. එහෙම වෙනවා. තමා තුළ ඒ ගැන ආසාවක් ඇති වෙනවා. තණ්හාවක් ඇති වෙනවද නැද්ද. ආස්වාදයට අනුව කල්පනා කළොත් එහෙම වෙනවද නැද්ද. එහෙම වෙනවා නේද. මෙහෙම හිතෙනවද කාටවත් අනේ ඇහි බැමි දෙකේ ලස්සන දෑහැටවත් පේන්න පමටයි. එහෙම හිතෙනවද. එහෙම හිතෙන්නේ ආයෙත් දකින්න නැත්තම් නේද. අම්මේ සුවඳ මට නම් ඔය සුවඳ ආයෙනම් එපාමයි. එහෙම හිතෙනවද නෑනේ. ආස්වාදයට අනුව බැලුවොත් මොකද වෙන්නේ ආසාව ඇති වෙනවා. තණ්හාව වැඩෙනවා. මොකද්ද වෙන්නේ තණ්හාව වැඩෙනවා. දැන් ඔය 60 70 අම්මලගෙන් කිරි අම්මලගෙන් ඇහුවොත් කියයි වැලිච්ච හැටි නේද. ආස්වාදයට අනුව තණ්හාව වැඩිච්ච හැටි කියයි. තණ්හාව වැඩිච්ච ගමන් මොකද වෙන්නේ බැඳිලා යනවා. ඉතින් එදා ඉඳලා ඒ බස් එක එනකම් බල බල ඉඳලා නගිනවා. තව බස් එනවා ඒකට නගින්නේ නැහැ. බැඳිලා ගිහින්න ඒ බස් ඕල් ටිකෙන් ආයෙත් බහිනවා නේද. ඒ පන්තිය ළඟම ආයෙ බලන් ඉන්නවා. දැන් බැඳිලා ගිහින්න නේද.
ඔවුන් ඒ වැඩපළ ගාවට වෙලා බලන් ඉන්නවා බැඳිලා ගිහිල්ලා. ඇයි දැන් ආස්වාදයට අනුව දැක්කනේ, ආස්වාදයට අනුව ඇහුණනේ. ආස්වාදයට අනුව මොකද වෙන්නේ? බැඳිලා යන දේවල් දිහා බලපුවාම ආන් තණ්හාවක් වැඩුණා, ආසාවක් ඇති වුණා. ආසාව ඇති වුණ නිසා මොකද වෙන්නේ? ආසාව ඇති වුණ නිසා ඕ බැඳිලා ගියා. ආසාව ඇති වුණ නිසා බැඳිලා ගියා. එතකොට එයා මගේ කවුරුත් අත තියන්න එපා, ළඟින් ඉඳ ගන්න එපා. වෙන කෙනෙක් බැලුවත් තරහ යනවද නැද්ද? වෙන කෙනෙක් බැලුවත් තරහ යනවා නේද? තරහ ගියපෝ අය දන්නෝ මේක හොඳට, බැඳිලා යන විදිහ නේද? ඒ ගෑනු දරුවගේ අයිය ඇවිල්ලා කතා කළත් ආ කවුද තරහ යනවා බලාපොම අයියා නේද? ඇයි බැඳිලා ගිහිල්ලානේ තරහ යනවා අපිට නේද? එදකොට මොකද වෙන්නේ? අන්න ආස්වාදයට අනුව යමක් දිහැ බලනකොට, ආස්වාදයට අනුව හිතනකොට තණ්හාව වැඩෙනවා. තණ්හාව වැඩෙන නිසා උපාදාන වෙනවා. උපාදාන වෙන නිසා මොකද වෙන්නේ? ඒකට අනුව කර්මසකස් වෙනවා. කර්මසකස් වෙනවා. කර්ම සකස් වෙච්ච ගමන් මොකද? කර්ම සකස් වෙච්ච ගමන් උපතක් පිණිස කර්ම සකස් වෙනවනේ. උපදින්න වෙනවා. ඉපදුනහම මොකද වෙන්නේ? ඉපදුනහම ජරාවටපත් වෙනවා. කරන්න දෙයක් නෑ. වයසට යනවනේ නේ. ඊළඟට මැරෙන්න වෙනවා. කැමති දේ නොලැබී තියෙනවා. ආගමෙදිදී ලැබෙනවා. ප්‍රියායගෙන් වෙන් වෙන්න වෙනවා. ආප්‍රියයත් එක්ක එකතු වෙන්න වෙනවා. ඒකනේ දැන් ඔය අපේ අම්මලාට කිරියම්මලාට වෙන්නේ, අතලාච්චම්මලාටනේ. කොහොමද යාලා කියන්නේ? අනේ මේ මුණු පුරෝගාම මේ පැත්තෙම, අනේ අපේම වෙලා අපේ දරුවෝ ගොඩේම, අනේ ආයෙත් මට ඉපදෙන්න ඇත්නම් කියලා. මොකද්ද වෙන්නේ? අන් ආස්වාදයට අනුව බැඳෙන දේවල් දිහා බලලා බැඳිලා ගියාම තණ්හාව වැඩෙනවා. ආස්වාදයට අනුව බලපුවාම තණ්හාව වැඩුණාම බැඳිලා යනවා. බැඳිලා ගියාම කර්මසකස් වෙනවා. කර්මසකස් වෙන්නේ කොහොමද? ඕන්න තමන්ගේ ප්‍රිය කෙනාගේ කවුරු හරි ප්‍රිය කෙනාට මොන හරි කළොත් ගහන්න මරන්න උනත් හිතෙනවා, සැරවැර වෙනවා, තරහ ඇති වෙනවා. තමන් කැමති කෙනා ගාවට කවුරු හරි ගියොත් ඊරිසියාව හටගන්නවා, තරහසිත හටගන්නවා, රාගසිත හටගන්නවා. තමන් බැඳිලා යන කෙනාට, බැඳිලා යන දෙයට රාගය ඇති වෙනවා. ඒ ගැන ද්වේෂය ඇති වෙනවා. මෝහය ඇති වෙනවා. බැඳිලා යන නිසා කර්මසකස් වෙනවා. කර්මසකස් වෙච්ච ගමන් ඒවා විපාක දෙන්න උපදින්ට වෙනවා. ඉපදුන ගමන් අර මුළු මහත් දුක් රැසටම මුණ දෙන්න වෙනවා. ඇයි එහෙම මුණ දෙන්න උනේ? ඉපදුන නිසා. ඇයි ඉපදුනේ? කර්මසකස් වුණ නිසා. ඇයි කර්මසකස් වුණේ? බැඳිලා ගියපු නිසා. ඇයි බැඳිලා ගියේ? තණ්හාව වැඩුණ නිසා. ඇයි තණ්හාව වැඩුණේ? ආස්වාදයට අනුව බලපු නිසා. ආස්වාදයට අනුව අහපු නිසා. ආස්වාදයට අනුව ගඳ සුවඳ විඳපු නිසා. ආස්වාදයට අනුව රස දැනගත්තු නිසා. ආස්වාදයට අනුව පහස දැනිච්ච නිසා. ආස්වාදයට අනුව. එහෙනම් කෙනෙක් ආය ආයෙත් ආස්වාදයම නම් සිහි කරන්න. ඇහින් දකින රූපෙට, කනෙන් ඇහෙන සද්දෙ ගැන, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන, ඊළඟට දිවට දැනෙන රසය ගැන, කයට දැනෙන පහස ගැන ආස්වාදයට අනුව නම් බල බල ඉන්නේ. උපාදාන වෙන දේවල් ගැන. ඒතුළ යාතුල වැඩෙනවා තණ්හාව.
තණ්හාව වැඩෙන්න වැඩෙන්න එයා උපාදාන වෙනවා. බැඳිලා යනවා. බැඳිලා යන්න බැඳිලා යන්න එයා තුල මොකද වෙන්නේ? කර්ම සකස් වෙනවා. කර්ම සකස් වෙන්න වෙන්න යාලි උපදින්ට වෙනවා. යාලි උපදුනහම මේ මුළු දුක් මහත් මේ මුළු දුක් රැසටම මුණ දෙන්න වෙනවා. ආස්වාදයට අනුව බලපුවා. බුදුරජාණන් වහන්සේ ඒක හරි ලස්සනට උපමාවකින් පැහැදිලි කරනවා. පිනත් ආනන්දෝක බේ මේ වගේ කියනවා. ආනන්ද මහා වෘක්ෂයක් තියෙනවා කියනවා. මහා වෘක්ෂයක් තියෙනවා කියලා හිතමු ආනන්ද. ආනන්දේ මහා වෘක්ෂයක් තියෙනකොට ඒක යටට බහින මුළුත් තියෙනව නේද? ඒ ගහේ යටට බහින මුළුත් තියෙනව. හරහට යන මුළුත් තියෙනව. ඒ වගේම මොකද වෙන්නේ? පොඩි පොඩි කෙඳි මුල් හැම දෙයක්ම තියෙනව කියනවා. යටට යන මුල් තියෙනවා ඒ ගහේ. හරහට යන මුල් තියෙනවා. කෙඳි සහිතව තියෙනව. දැන් මොකද වෙන්නේ? ඒ හැම මුලකින්ම මොකද කරන්නේ? ඒ හැම මුලකින්ම මොකද්ද වෙන්නේ? ඒ හැම මුලකින්ම ඒ ගහේ පෝෂණය පිණිස සාරය උරනවානේ. පෝෂණය උරනවා. පොළොවේ ඉඳලා මුල හරහා ඒ ගහට සාරයක් පොහොරක් පෝෂණයක් උරා ගන්න. හැම මුලකින්ම මොකද කරන්නේ? උඩුවතට ඕජස් අදිනවා. උඩුවතට මොනවද අදින්නේ? ඕජස්. ඒක තේරෙන්නේ නැද්ද? කඳ කපපුවාම වතුර වැක් එනවා පේනවනේ. ඕජස් එනවා පේනවා. කඳේ පහලටද උඩට දෙන්න? උඩට උනන්නේ නේ. දැන් පොල් ගහක මලක් කපපුවාම වැක් කෙරෙන්නේ නැද්ද? ඕජස් වැක් කෙරෙනවා. කඳක් කපපුවාම වැක් කෙරෙන්නේ නැද්ද? ඕජස් වැක් කෙරෙනවා. කොහෙන්ද ඒවා එන්නේ? කඳේ මුලේ ඉඳලා. පොළොවේ තිබිච්ච ඒවා මුල් වලින් කඳට ඇදලා දෙනවා. උඩාන්තට යනවා. ගහේ උඩාතට. එදවට මොකද වෙන්නේ? ආං ආනන්ද ඔය විදිහටම ඒ මහා වෘක්ෂය ඒ ආකාරයෙන් මොකද වෙන්නේ? ඔය විදිහට දැන් දිගට දිගට ගහෙන් ගහේ තියෙන මුල් වලින් ඒ ගහට අර ඕජස් ඇදලා ගන්නකොට පෝෂණ දේවල් ඇදලා ගන්න ගන්න ඒ ගහ වැඩෙනවද නැද්ද? ඒ ගහට පෝෂණය ඇදලා ගන්න ගන්න ඒ සාරේ උරන්න උරන්න ඒ ගහ වැඩි වැඩියෙන් මොකද වෙන්නේ? ඒ ගහ වැඩි වැඩියෙන් පෝෂණය වෙනවා වැඩෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පින්වත් ආනන්ද ඔය විදිහට ඒ මහා වෘක්ෂේ ආකාරයෙන් ඒ ගහට සිද්ධ වෙනවා වගේම මොකද වෙන්නේ? උපාදානයෙන් බොහෝ දීර්ඝ කාලයක් පවතින කියලා. ඒ ගහ කොහොමද පවතින්නේ? ඔව්, ඒ ආකාරයෙන්. ඒ උපාදානයෙන් තමයි ගහ බොහෝ කාලයක් පවතින්නේ. මොන වලින්ද ගහ බොහෝ කාලයක් පවතින්නේ? අර මුල් වලින් උරලා ගන්න ඇදලා ගන්න ඒ සාරයෙන් තමයි කියනවා. ඒවා උපාදාන කරගෙන තමයි කියනවා. ඒවා හේතු කරගෙන තමයි කියනවා. ගහ බොහෝ කලක් පවතින්නේ. මුල් වලින් උරා ගන්න ඕජස් හේතු කරගෙන කියනවා. සාරය හේතු කරගෙන කියනවා. ඒ ගහ බොහෝ කාලයක් පවතින්නේ. පින්වත් ආනන්ද ඔන්න ඔය විදිහමයි කියනවා. ඔය විදිහමයි ආනන්ද බැඳිලා යන දේවල් ගැන, බැඳියාම ඇති වෙන දේවල් ගැන ආස්වාදයට අනුව බල බලා ඉන්නවා නම් කෙනෙක්, අනේ මගේ දරුවෝ ටික දාලා යන්නේ කොහොමද? අනේ මගේ ගෙවල් දොරවල් ටික දාලා යන්නේ කොහොමද? අනේ මගේ කුඹුරු පිටි ටික දාලා යන්නේ කොහොමද? අනේ අල්මාරිය ඇතුලේ තියෙන ඇඳුම් ටික. ආස්වාදයට අනුව බල බල ඉන්නවා. අනේ මේක උපන්දිනේට ලැබිච්ච එක. අනේ මේක අර 25 වෙනි සංවත්සරේට ලැබිච්ච ඒක. අනේ මේක අර තෑග්ගක් හම්බෙච්ච ඒක. දැන් ආස්වාදයට අනුව බල බල ඉන්නවා. මේකත් අපේ අම්මමයි දුන්නේ. අනේ මේක ඇඳපුවම මං කොච්චර ලස්සනද. දැන් මේව බල බල ආස්වාදයට අනුව ඒකටම පෝර දදා ඉන්නවා කියන්නේ. ආස්වාදයට අනුව බල බල ඉන්නකොට මොකද ඉන්නේ? එයා තුළ වැඩෙනවා මොකක්? ආසාව.
තණ්හාව. එයා තුළ වැඩෙනවා ආසාව, තණ්හාව. තණ්හාව වැඩෙනකොට තණ්හාව හේතු කරගෙන මොකද වෙන්නේ? උපාදාන වෙනවා, බැඳිලා යනවා කියනවා. තණ්හාව හේතු කරගෙන, තණ්හාව ආසාව හේතු කරගෙන අපි ඒවට බැඳිලා යනවා කියනවා. බැඳිලා ගියපු ගමන් අපි ඒ බැඳී යාම හේතු කරගෙන කර්මසකස් වෙනවා කියනවා. භාවය හට ගන්නවා කියනවා. බැඳිලා යනකොටම කර්ම සකස් වෙනවා කියනවා. අපි අපේ බැඳිලා යන අය නිසා මරන්නේ නැද්ද? අපි තමන් ආදරය කරන අය නිසා වෙන අයව මරන්නේ නැද්ද? මරනවා. ආදරය කරන කෙනා වෙනුවෙන් හොරකම් කරන්නේ නැද්ද? හොරකම් කරනවා. ආදරය කරන කෙනා වෙනුවෙන්, බැඳිලා යන කෙනා වෙනුවෙන්, ඇලුම් කරන කෙනා වෙනුවෙන් අපි වැරදි කාම සේවනයට පෙළඹෙන්නේ නැහැ. පෙළඹෙනවානේ. අපි බැඳිල යන දේ වෙනුවෙන් බොරු කියන්නේ, බොරු කියනවා. අපි බැඳිල යන දේ වෙනුවෙන් මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ, බැඳිල යන දේ අයිති කරගන්න බැරි වුණාමත් මත්පැන් මද්‍රව්‍ය පානය කරනවා. බැඳිල යන දේ අයිති කරගත්තු දවසටත් අදට විතරයි කියලා හරි මත්පැන් මද්‍රව්‍ය පානය කරනවා නේද? බැඳිල යන දේ හේතු කරගෙන පව් කරනවද නැද්ද? පව් කරනවා. පින් කරන්නේ අපි අපේ වෙලා උපදිමු කියලා බෝධි පූජා තියලා පින් අනුමෝදන් කරගන්න. එහෙමද නැද්ද? අපි අපේම වෙලා උපදිමු. ඔබ මගේම වේවා කියලා මොකද ඕම් බෝධි පූජාවත් තියලා ප්‍රාර්ථනා කරනවා. දැන් බැඳිලා යන්නේ නැද්ද? බැඳිලා ගියපු නිසා කර්ම සකස් වෙන්නේ නැද්ද? ආස්වාදයට අනුව දැක්ක නිසා ආසාවක් ඇති වුණා. ආසාවක් ඇති වුණ නිසා බැඳිලා ගියා. බැඳිලා ගිය නිසා දැන් ඔන්න කර්ම සකස් වුණා. ඒ හේතු කරගෙන එක්ක පුණ්‍ය කර්ම සකස් වුණා. එහෙම නැත්නම් පාප කර්ම සකස් වුණා නේද? ඒ සකස් වෙච්ච නිසා ඒ පින හරි පව හරි විපාක දෙන්න උපදින්න වෙනවද නැද්ද? උපදින්න වෙනවා. ඉපදිච්ච ගම මොකද? අර දුක් රැසටම මුණ දෙන්න වෙනවා. ඉපදිච්ච ගමන් වයසට යන්න පටන් ගන්නවා. ලෙඩ වෙන්න පටන් ගන්නවා. මරණය කරාලං වෙනවා. කැමති දේ ලැබෙන්නේ නැතුව තියෙනවා. අකමැති දේ ලැබෙනවා. ප්‍රියයගෙන් වෙන් වෙන්න වෙනවා. අප්‍රියයගෙන් එකතු වෙන්න වෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ මොකක් නිසාද? මේ දුක හටගත්තේ ඉපදුන නිසා. ඇයි ඉපදුනේ? භවයේ සකස් වෙච්ච නිසා. ඒ කියන්නේ ඉපදීම පිණිස කර්ම සකස් වෙච්ච නිසා. ඇයි ඉපදීම පිණිස කර්ම සකස් වුනේ? ඇයි ඉපදීම පිණිස කර්ම සකස් වුනේ? උපාදාන වෙච්ච නිසා, බැඳිලා ගියපු නිසා. ඇයි බැඳිලා ගියේ? බැඳිලගේ ආසාව තණ්හාව ඇති වෙච්ච නිසා. ඇයි ආසාව තණ්හාව හටගත්තේ? ආස්වාදයට අනුව කල්පනා කරපු නිසා. ආස්වාදයට අනුව බල බල හිටපු නිසා එහෙම වුණා කියන. කොයි වගේ ධාරියට? අර ගහක තියෙන මුල් වලින් මුළු ගහටම ඕජස් ඇදලා දුන්නා වගේ. ඇස් වලින්, කන් වලින්, නාසයෙන්, දිවෙන්, කයෙන් මොකද වුනේ? මනසින් මොකද වුනේ? ආයතන හයෙන්ම අපි සසර පිණිස දේවල් රැස් කළා. ආයතන හයෙන්ම මොකද වුනේ? ඕජස් උඩට ඇද්දා. කර්ම සකස් වෙන දේවල් කළා. ආයතන හයෙන්ම ආස්වාදයට අනුව බල බල හිටියා. ඒ නිසා ආයතන හය නිසාම, ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, මනස නිසා මොකද වුනේ? ඔන්න ආස්වාදයට අනුව බල බල හිටියා. බල බල හිටපු නිසා තණ්හාව ආසාව ඇති වුණා. තණ්හාව ආසාව ඇති වුණ නිසා ඕවට බැඳිලා ගියා. එයා මාගේ අත්වාදේ වුණේ නැද්ද? මම මගේ කියලා බැඳුන්නේ නැද්ද ඒවට? මෙයා මගේ අත තියන්නේ. මරාගෙන මැරෙනවා
කිව්වේ නැද්ද මිනිස්ස? නේද? කිව්වනේ මෙයා මාගේ අත තියන්න එපා, ළඟට එන්න එපා. නේද? ආන් අත්වාදේ නිසා, මම නිසා, එයා මගේ නිසා, එයා මගේ ආත්මේ නිසා ඔන්න බැඳිලා ගියා, දෘෂ්ටි වලින් බැඳිලා ගියා, සීල වෘත වලින් බැඳිලා ගියා. නේද? ඔන්න එයා උම්බලකට කෑල්ලක් කන්නේ, එනම් මාත් කන්නේ. ඔන්න බැඳිලා ගියා. නේද? බැඳිලා ගියා. මොකද වෙන්නේ? ඔන්න එයා අඳින්නේ සුදු ඇඳුම් විතරයි, මාත් අඳිනවා. බැඳිලා ගියාද නැද්ද? බැඳිලා ගියා. නේද? එයා තනි කකුලෙන් හිටන් ඉනවා, මාත් තනි කකුලෙන් හිටන් ඉනවා. එහෙම නැද්ද? වෘත සමාදා වෙන්නේ නැද්ද සමහර? නේද? ඔන්න වෘත සමාදා වෙනවා. ඊට පස්සේ ඔන්න කාමයට අනුව බැඳිලා ගියා. ඇස් දෙකට, කන් දෙකට, නාසයට, දිවට, නේද? කොණ්ඩෙට, මූණට, සමහරට හන්දට, ඇහි බැමට බැඳිච්ච තැන් බැඳිලා ගියා. උපාදාන වුණා. උපාදාන වෙච්ච නිසා කර්මසකස් වුණා. කර්මසකස් වෙච්ච නිසා ඉපදුණා. ඉපදිච්ච නිසා මේ සියලු දුක අපිට මුණ ගැහුණා. හරියට ගහේ මුල් වලින් ගහේ ඒ ගහට අර මහ පොළොවේ තිබ්බ ඕජස් ඇදලා අරගෙන ගහ අතුපතර විහිදී ගියා වගේ අපේ සංසාරෙත් විහිදිලා ගියා, අතුපතර විහිදිලා ගියා, පැතිර ගියා සසර. නේද? සමහර රැස් කරපුවා කල්ප ගානකට රැස් කළා. සමහර විට තමන් ඔන්න ගෑනු රූපයකට උපාදාන වෙනවා, පිරිමි රූපයකට උපාදාන වෙනවා. උපාදාන වෙච්චාම මොකද වෙන්නේ? ඒක උදෙසා කර්ම රසකස් වෙනවා. ඔන්න කාන්තාවට උපාදාන වුණා. එයා කියනවා අම්මා මරපන් මරනවා, තාත්තා මරපන් මරනවා. ඔන්න පිරිමි රූපයකට උපාදාන වෙනවා. ඒ පිරිමි රූපය කියනවා ඔහේගේ අම්මා මරපන් හා මරනවා, ඔහේගේ තාත්තා මරපන් මරනවා. ඔන්න උපාදාන වෙච්ච නිසා කර්මසකස් වුණා. සමහර විට කල්පයක් අපාගත වෙන කර්මසකස් වුණානේ. අජාසත්ගේ කනටනේ ඇහුනේ රජකම් ගන්න තාත්තා මරපන් කිව්වා. නේද? රජකම ගන්න තාත්තව මරපන් කිව්වා. මොකද උනේ? රජකමට මෙයා ආසා කළා. ආසා කළපු නිසා රජකමට බැඳිලා ගියා. බැඳිලා ගියපු නිසා එයා ඒ නිසා කර්මයක් සකස් කළා, තාත්තා මැරීම කියන. ඒ නිසා ඉපදෙන්න සිද්ධ වුණා. දැන් අපායේ විඳවනවද නැත්? විඳවනවා. දේවදත්තට බුදු වෙන්න ආසාවක් ඇති වුණා. ඒකට ඒ ගැන ආස්වාදයෙන් කල්පනා කළා. මම බුදු වෙනවා, බුදු වෙලා මෙහෙම මෙහෙම කරනවා, එතකොට මට මිනිස්සු මෙහෙම මෙහෙම සලකයි. ඔන්න ආස්වාදයට අනුව කල්පනා කළා. කල්පනා කරපු ගමන් එයා තුළ ආසාවහට ගත්ත බාත් බුදු වෙන්න ඕනේ කියලා. ආසාවහට ගත නිසා ඒකට බැඳිලා ගියා. දැන් ඉතින් ඒකමත් එම නැහැනවා. බැඳිලා ගිය නිසා මොකද වෙන්නේ? බුදු වීම පිණිස කොරන්න දින හැමදේම කොලා. බුදුරජාණන් වහන්සේ මරවන්න ගල් පෙරළුවා, දුනුවා, යෙදෙව්වා, රාකල 16ක් පෝලා ඇතෙක් කෙව්වා බුදුරජාණන් වහන්සේ මරවන්න. මරලා බුදු වෙන්ට. දැන් බැඳිලා ගිය නිසා නෙවෙයිද දේවදත්ත ඒ කර්ම රැස් කළේ? රැස් කළා. රැස් කරපු කර්මෙට දැන් දේවදත්ත අපායද නැද්ද? අපාය. දැන් විඳවනවද නැද්ද? කර්ම රැස් වුණා, අපායේ ඉපදුනා. දැන් වයසට යන, ලෙඩ වෙන, මැරෙන දුක කොහෙද නේද? අපාය විඳින එක මොනතරම් දුකක්? කැමති දේ ලැබෙන්නේ නෑ දේවදත්තට. අකමැති දේ ලැබෙනවා ප්‍රියායගෙන් වෙන් වෙන්න වෙලා, අප්‍රියායත් එක්ක එකතු වෙන්න වෙලා. දේවදත්තට මේ යථාර්ථයට මූණ දෙන්න වෙලාද නැද්ද? යථාර්ථයට මූණ දෙන්න වෙලා. ඇයි එහෙම වුනේ? අර බුද්ධත්වයේ ගැන ආස්වාදයෙන් කල්පනා කරපු නිසා. අජාසත්තට හිමුණේ ඇයි? රජකම ගැන ආස්වාදයෙන් කල්පනා කරපු නිසා. මේ අපිත් මොකද මේ අපින්
ඇහෙන් දැකපු රූපවලට, කනට ඇහිච්ච සද්දවලට, නාසයට දැනිච්ච ගඳ සුවඳට, දිවට දැනිච්ච රසයකට, කයට දැනිච්ච පහසකට, හිතට ආපු අරමුණකට, ආස්වාදයට අනුව කල්පනා කර 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 ඉඳලා තණ්හාව වැඩුණා. වැඩිච්ච තණ්හාවට උපාදාන වුණා. උපාදාන වෙච්ච නිසා කර්මසකස් වුණා. කර්මසකස් වෙච්ච නිසා අපි ඉපදුණා. ඉපදුණ නිසා සියලු දුක් ටික අපි අභියස තියෙනවා. ඉතින් ආයෙත් මේක කළොත් ආයෙත් ඔහොමම වෙනවා කියනවා බුදුරජාණන් දේශනා කරනවා. පිනත් ආනන්ද, බැඳියාම ඇති වෙන දේවල් තියෙනවා ලෝකේ කියනවා. ඇස් දෙකෙන් දකින හැම දෙයකටම අපි බැඳිලා යනවා කියනවා. කනට ඇහෙන ශබ්දවලට බැඳිලා යනවා කියනවා. නාසයට දැනෙන ගඳ සුවඳට බැඳිලා යනවා කියනවා. දිවට දැනෙන රසයට අපි බැඳිලා යනවා කියනවා. කයට දැනෙන පහසටත් අපි බැඳිලා යනවා කියනවා. සිතට සිතෙන අරමුණු වලටත් අපි බැඳිලා යනවා කියනවා. මෙන්න මේ බැඳිලා යන දේවල් ගැන ආදීනව වශයෙන් කල්පනා කරනවා. ආස්වාදයට අනුව නෙමෙයි කල්පනා කරන්නේ. කොහොමද කල්පනා කරන්නේ? ආදීනව. ඔන්න අපි රූපයක් දකිනවා ඇස් දෙකෙන්. දැකපු ගමන් හිතනවා කොහොමද අනේ ඉතින් යටිපතුලේ ඉඳලා උඩට කේස් වලින් යටට ලස්සනට හැමකින් ඔතලා තිබ්බට ඔය රූපේ තියෙන්නේ කේස්, ඔය රූපේ තියෙන්නේ ලොම්, ඔය රූපේ තියෙන්නේ නියපොතු, දත්, ඇට, ඇට මිදුළු, ඊට පස්සේ නහරවැල්, සෙම්ම, සොටු, සැර, වාසූචි, මලමුත්‍ර, වකුගඩු, අක්මාව, දලඹුව, මේ වගේ දෙතිස් කුණපයක්මයි ඔය රූපේ තියෙන්නේ. අනේ මා තුළ තියෙන්නේත් ඕවා, බාහිර රූපේ තියෙන්නේත් මේවා. මේ ඉතින් මමත් අසූචි ගොඩක් වෙච්ච එකේ, ඔය අසූචි ගොඩක් ආයෙ මගේ කරේ පින්න ගන්න ඕනේ නෑනි කියලා ඕන්න යා අර ඇත්ත ඇති සැටියෙන් රූපේ ගැන කල්පනා කරනවා. අනේ ඉතින් ඒ ඇස් වලින් එන්නේත් මගේ වගේම කබ කඳුළුමනේ, ඒ නාහෙන් එන්නේ මගේ වගේම සෙම සැරව හොටුනේ, අනේ ඒ කටේ තියෙන්නේ ගඳ ගහන කෙලනේ, අනේ ඒ රෝම කූපයක් ගන්න එන්නේ ගඳ ගහන දාඩියනේ, අනේ ඉතින් නවත් ద్వාරයකින්ම එන්නේ අසුචි මලමුත්‍රනේ. මං මොකටද මගේ ශරීරයත් අසුචි ගොඩක් වෙච්ච කොට තවත් අසුචි ගොඩකට ආස කරන්නේ කියලා එයා ආදීනව දකින්නවරු දකින්න රූපෙ තුල. දැකපු ගමන් එයාට ඒ ගැන තණ්හාවක් වැඩෙන්නේ නෑ, ඒ ගැන ආසාවක් ඇති වෙන්නේ නෑ. ඇයි? දැක්කේ මොනවද? ආස්වාදයට අනුවද ආදීනවයට අනුව? ආදීනවයට අනුව. එතකොට එයා තුළ ඒ ගැන ආසාවක් ඇති වෙන්නේ නෑ. ආසාවක් ඇති වෙන්නේ නැති නිසා බැඳිලා යන්නේ නෑ. බැඳිලා යන්නේ නැති නිසා කර්ම රකස් වෙන්නේ, කර්ම සකස් වෙන්නේ නෑ. කර්ම සකස් වෙන්නේ නැත්තම් උපදින්නේ නෑ. ඉපදින්නේ නැත්තම් වයසට යන්නේ නෑ. ලේඩ වෙන්නේ නෑ. මැරෙන්නේ නෑ. කැමති දේ නොලැබී තියෙන්නේ නෑ. අකමැති දේ ලැබෙන්නේ නෑ. ප්‍රිය අයගෙන් වෙන් වෙන්න වෙන්නේ නෑ. අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වෙන්නේ නෑ. කෝටිම්ම කියනවා නම් ඉපදින්නේ නැති නිසා අපිට රූපයක් ලැබෙන්නේ නෑ. ඉපදින්නේ නැති නිසා අපිට විඳීමක් මුණ ගැහෙන්නේ නෑ. ඉපදින්නේ නැති නිසා අපිට හඳුනා ගැනීමක් මුණ ගැහෙන්නේ නෑ. ඉපදින්නේ නැති නිසා අපිට සංස්කාර හටගන්නේ නෑ. ඉපදින්නේ නැති නිසා විඥානයක් බැසගත්තේ නෑ. ඉපදින්නේ නැති නිසා මේ සියලු දුක් රැසම නෑ. සියලු දුක් රැසම නැති උනේ ඇයි? ඉපදුන්නේ නැති නිසා. ඇයි ඉපදුන්නේ නැත්තේ? ඉපදීම පිණිස කර්ම සකස් වෙච්ච නැති නිසා. ඇයි ඉපදීම පිණිස කර්ම සකස් වුන් නැත්තේ? ඒවට බැඳිලා ගියපු නැති නිසා. උපාදාන වෙච්ච නැති නිසා. ඇයි උපාදාන වුනේ නැත්තේ? තණ්හාවක් වැඩුනේ නැති නිසා. ඇයි තණ්හාවක් වැඩුන් නැත්නේ? ආදීනව වශයෙන් දැකපු නිසා. තණ්හාව නොවැඩෙන විදිහට කල්පනා කරපු නිසා. ආදීනව කල්පනා කළා.
ආදීනව කල්පනා කරනකොට තණ්හාව වැඩෙන්නේ නැහින් දකින රූපේ ආදීනව දැක්කේ ආස්වාදේ දැක්කේ නේ ආදීනව දැක්කේ නේද දැන් විසාඛාව කොණ්ඩේ තෙමාගෙන ආව දවසක් සැවැත් නුවර ජේතවනාරාමයට ආවාම බුදුරජාණන් වහන්සේ අනෝ පින්වත් විසාඛා මොකෝ මේ අද උදේ පාන්දරම කොණ්ඩේ තෙමාගෙන කිව්වා. ඒතර විසාඛා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ අපේ පැත්තේ සිරිතක් තියෙනවා මලගයක් වුණාම යාළේ මලගෙදරමය කොණ්ඩේ තෙමාගෙන ඉන්නවා කියනවා දවස් කීපයක්. ඉතින් මේ මගෙත් මිනිපිරියක් මැරුණා. අද උදේ මේ වල දාලා මේ සොහොනට ගිහින් දාලා එන ගමන් ඉතින් අපේ ගෙදර මලගයක් වුණා කියන දැනුවත් වීම පිණිසයි කොණ්ඩේ තෙමාගෙන ඉන්නේ කිව්වා. එතකොට මොකද වෙන්නේ? එතකොට විසාඛාගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ පින්වත් විසාඛා ඒ දැරිවි ප්‍රියමනාප ඒ දැරිවි ගොබේ හිත දිනාගත්ත කෙනෙක්ද කියලා. එතකොට කියනවා අනේ ස්වාමීනි ඒ දැරිවි තමයි ඒ හිටපු දැරිවියෝ අතරේ වටිනාම හොඳම කෙල්ල කියනවා. අනේ එහෙම කෙල්ලක් මේ පවුලේ හිටියෙම නෑ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා විසාඛා මේ සැවැත් නුවරම ඉන්න දුවලා ඔයාගේ වුණොත් මේ සැවැත් නුවරම ඉන්න දුවලා ඔයාගේ වුණොත් මොකද කියන්නේ? අනේ කොච්චර දෙයක්ද කියලා. අනේ කොච්චර දෙයක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා විසාඛා මේ සැවැත් නුවර දවසකට දරුවෝ කීයක් විතර මැරෙනවද? ස්වාමීනි මට අහලා තියෙන හැටියට දන්න හැටියට සැවැත් නුවර දවසකට දරුවෝ දෙතුන් දෙනක් මැරෙනවා. සැවැත් නුවර දවසකට දරුවෝ හත අටක් මැරෙනවා ස්වාමීනි සමහර දවස්වලට 20 30 මැරෙනවා කියලා. එදිරි බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් විසාඛා මේ සැවැත්නුවරම ළමයි ඔබේ වුණොත් එදකොට උහෙට හැමදා කොණ්ඩේ තෙමාගෙන නින්ද වෙන්නේ. ඉතින් හැමදා ඔයාගේ දුවක් හරි පුතෙක් හරි මැරෙනවා කියලා. අන්න සෝතාපන්න වෙලානේ හිටියේ විසාඛා කියනකොටම සිහිය ඉපදුණා. අනේ ස්වාමීනි මට ඒ වගේ කෙනෙක්වත් එපා කිව්වා. ඉස්සෙල්ලා අර සිහිය යට ගිහිලා තිබුණා. ඒ නිසා ආස්වාදයට අනුව කල්පනා කළා. හැබැයි බුදුරජාණන්ස සිහිය ඉපැද්දෙව්වා. ඉපදිච්ච ගමන් අයියෝ මට මැරෙන අය එපා කිව්වා. මට මැරෙන අය උනේ නෑ කිව්වා. අන්න කෙනෙක් යමක් ගැන ආස්වාදයට අනුව කල්පනා කරන්නේ නැතුව ඒකේ ආදීනව දකිනවා. ඕන කනට මිහිරි හඬක් ඇහෙනවා. ඒතර යා මොකද කරන්නේ? ඒක ආස්වාදයට අනුව දකින්නේ. අනේ ඉතින් කොහොමත් මේ කනත් අනිත්‍යයි. ඔය සද්දේ අනිත්‍යයි. ඔය කනේ ඇති වෙන විඥානෙත් අනිත්‍යයි. ඇති වෙච්ච ඒ කනයි ශබ්දයයි විඤ්ඤාණයයි කියන තුනම එකතු වීම නම් වූ ස්පර්ශෙත් අනිත්‍යයි. ඔය ස්පර්ශය අනිත්‍ය නිසා ඒ සද්ද නිසා මගේ කනේ දැන් ඇති වෙන විඳීමත් අනිත්‍යයි. විඳීම අනිත්‍ය නිසා ඔය තණ්හාවත් අනිත්‍යයි. අනිත්‍ය වෙලා යන මේ දේවල් දුකයි. දුක්දේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා උන්නේ කල්පනා කරනවා. මොනවද ආදීනව? ඒක දින ඇත්ත ස්වභාවය කල්පනා කරනකොට එයාගේ හිතේකට ආසාව වැඩෙයි. ආදීනව වශයෙන් කල්පනා කරනකොට බැඳිලා යන දේවල් මේ ඔක්කොම. ඒ බැඳිලා යන දේවල් ගැන ආදීනව වශයෙන් බලනකොට ඒ දේවල් ගැන ආදීනව වශයෙන් බලනකොට මොකද වෙන්නේ? ආදීනව වශයෙන් බලනකොට එයාගේ හිතේ ඒ ගැන ආසාවක් ඇති වෙන්නේ නෑ. තණ්හාවක් ඇති වෙන්නේ නෑ. ආසාවක් තණ්හාවක් ඇති වෙන්නේ නැති නිසා එයා ඒවට බැඳිලා යන්නේ නෑ. උපාදාන වෙන්නේ නෑ. ඒවා මගේ මගේ කියලා ගන්නෙ නෑ. එයා ඒවට කාමයට අනුව උපාදාන වෙන්නේ
නෑ. එයා ඒවට දෘෂ්ටි විදිහට උපාදාන වෙන්නේ නෑ. එයා සීලවෘත විදිහට උපාදාන වෙන්නේ නෑ. එයා මම මගේ මගේ ආත්මය කියලා ඒවා ගැන බැඳිලා යන්නේ නෑ. උපාදාන වෙන්නේ නෑ කියලා. උපාදාන වෙන්නේ නැති නිසා කර්ම සකස් වෙන්නේ නෑ කියනවා. පුණ්‍ය කර්ම සකස් වෙන්නෙත් නෑ. පාප කර්ම සකස් වෙන්නෙත් නෑ. ඇයි උපාදාන නෑ? හොඳ දෙයටවත් නරක දෙය ගැනවත් උපාදාන වෙන්නේ නෑ කියනවා. අපි හිතමුකෝ ඕන බැනගෙන බැනගෙන ගියයි කියලා. ඒත් එයා සී කරන්නේ කන අනිත්‍යයි, කනට ඇන සද්ද්‍ය අනිත්‍යයි, කනේ විඥානය අනිත්‍යයි කියලා. ගුණ කිය කියා ගියත් එදකොටත් එයා සී කරන්නේ කන අනිත්‍යයි, කනට ඇන සද්ද්‍ය අනිත්‍යයි, කනේ විඥානය අනිත්‍යයි කියලා. එහෙම නැතු එයා හැම වෙලේම ආස්වාදයට අනුව බලන්නේ නෑ. ඉතින් එයා දකිනවා හැම වෙලේම හොඳ නොහොඳ හැම දෙයක්ම ගැන හීන ප්‍රනීත නේද, සුදු කළු හොඳ නරක හැම දෙයක්ම ගැන එයා කොහොමද දකින්නේ? ආදීනෝ වශයෙන් දකින. ආදීනෝ වශයෙන් දකින්න දකින්න මෙයා තුළ මොකද වෙන්නේ? ඒ ගැන ඇල්මක් ඇති වෙන්නේ නේ, ආසාවක් ඇති වෙන්නේ. ඇයි ඇත්ත දකින්නෝනේ? එයා තුල තණ්හාව වැඩෙන්නේ නේ. අනිත්‍ය බව දන්නවනේ, දුකයි කියලා දන්නවනේ, මම මගේ මගේ ආත්මය කියලා පවත්වන්න බෑ කියලා දන්නවනේ. ආසාවක් ඇති වෙන්නේ, තණ්හාවක් වැඩෙන්නේ නේ. තණ්හාවක් වැඩෙන්නේ ඇති නිසා එයා උපාදාන වෙන්නේ නේ, බැඳිලා යන්නේ. බැඳිලා යන්නේ නැති නිසා එයාට තුල පින්ක පුණ්‍ය කර්මයක්වත් පාප කර්මයක්වත් සකස් වෙන්නේ නෑ. ඇහින් දකින රූපෙටවත්, කනින් ඇහෙන සාද්දෙටවත්, නාසයට දැනෙන ගන්ධ සුවඳටවත්, එහෙම නැත්නම් දිවට දැනෙන රසය ගැනවත්, කයට දැනෙන පහස ගැනවත්, එහෙම නැත්නම් හිතට හිතෙන අරමුණක් ගැනවත් එයා තුල කර්ම සකස් වෙන්නේ නෑ. පින් පුණ්‍ය කර්මයක් සකස් වෙන්නෙත් නෑ, පාප කර්මයක් සකස් වෙන්නේ නෑ. ඒවා හේතු කරගෙන කර්ම සකස් වෙන්නේ නැති නිසා එයා උපදින්නේ නෑ. උපදින්නේ නැති නිසා වයසට යන්නේ නෑ, ලෙඩ වෙන්නේ නෑ, මැරෙන්නේ නෑ, කැමති දේ නොලැබී තියෙන්නේ නෑ, අකමැති දේවල් ලැබෙන්නේ නෑ, ප්‍රිය අයගෙන් වෙන් වෙන්න ඕනේ නෑ, අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න ඕනේ නෑ. කෙටියෙන්ම කියනවා නම් රූපය නිසා දුකක් හටගන්නේ නෑ, වේදනාව නිසා දුක් හටගන්නේ නෑ, හඳුනා ගැනීමක් නිසා දුකක් හටගන්නේ නෑ, සංස්කාර නිසා දුකක් හටගන්නේ නෑ, විඥානය නිසා දුකක් හටගන්නෙත් නෑ. ඒ කියන්නේ මොනම දුකක්වත් නෑ. එයා සියලු දුකෙන් නිදහස් දෙනෙත්, සියලු දුකෙන් නිදහස්. කොම කල්පනා කළොත්ද? බැඳිලා යන දේවල් ගැන ආස්වාදයට අනුව හිතුවොත් ආදීනව කල්පනා කළොත්, ආදීනව කල්පනා කළොත් ඒක කොයි වගේද? හරියට ඒක මෙන්න මේ වගේ කියන පින්වත් ආනන්ද, මහා වෘක්ෂයක් තියෙනවා කියන ආන්ගේ වෘක්ෂේ ගාවට උදැල්ලකුයි කූඩෙකුයි අරගෙන යනවා කියනවා මිනිහේ. ඒ ගහ ගාවට උදැල්ලකුයි කූඩෙකුයි අරගෙන යනවා කියනවා. ඒ පුද්ගලයා ඒ වෘක්ෂේ මුලින්ම කපලා දානවා කියනවා. ඒ මිනිහා මොකද කරන්නේ? ඒ ගහ මුලින්ම කපලා දානවා කියනවා. මුලින්ම කපලා ගහවට යටට හාරනවා කියනවා. හාරලා මොකද කරන්නේ? අඩු ගානේ සැවැන්දරා මුලක් තරම් චූටි මුලක්නේ. ඒ තරම්වත් මුලක් ඉතුරු වෙන්නේ නැති වෙන්න මොකද වෙන්නේ? හැම මුලක්ම උදුරලා දානවා කියන අර ගහේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පුද්ගලයා අර ගහ කෑලි කෑලි වලට කපනවා කියනවා. කෑලි කෑලි වලට කපලා මොකද කරන්නේ? පලනවා කියනවා. ගහ පලලා පලලා මොකද කරන්නේ? අවුවේ වේලනවා කියනවා. අවුවේ වේලලා ඒ හැම කොටසකටම ගිනි තියෙනවා කියනවා. ගිනි තිබ්බාම හැම කොටසක්ම අලු බවට පත් වෙනවා කියනවා. අලු බවට පත් කරලා එයා මහා සුළඟේව විසිරුවා හරිනවා කියනවා. දැන් පැලවෙන ස්වභාවයේ සම්පූර්ණයෙන්ම ගහේ
නැති කරනවා කියන. ආයේ මුලකින්වත් ඇටේකින්වත් අත්තකින්වත් ගෙඩියකින්වත් මොකකින්වත් ඒ ගහායේ හටගන්න ඇති තැනට පත් කරනවා කියන. මොකද කරන්නේ? එහෙමත් නැත්නම් මහා වතුර කඳක පා කරලා අරිනවා කියන. මොකද වෙන්නේ? ඒ විදිහට ඒ වෘක්ෂයේ මුලින්ම සිඳලා දානවා කියන. කරඩිය කැඩිච්ච තල් ගහක් වගේ වෙනවා කියන. දැන් තල් ගහේ කරඩිය කැඩිච්චාම ආයේ පැලවෙනවද? නෑ, එතනින් මේක ඉවරයි. කරඩි කැඩිච්ච තල් ගහක් වගේ බවට පත් කරනවා කියන. අභාවයට පත් වෙලා යනවා කියනවා ගහ. ආයේ කිසිදාක හට නොගන්න තත්ත්වයට පත් වෙනවා කෙනෝ. දැන් අලුදු විලි කෙරුවට පස්සේ මුළු ගහම සැවැන්දරා මුලක් තරම් මුලක් අත ඉතුරු කරන්න නැතුව ඒ ගහ යලි හටගනීද? හටගන්නේ නෑ කෙනෝ. ආයේ හටගන්න නැති තත්ත්වයට පත් වෙනවා කෙනෝ. ආනන්ද ඔය වගේමයි කෙනෝ. ඔන්න ඔය විදිහමයි කෙනෝ. බැඳියාම ඇති වෙන දේවල් ගැන, බැඳියාම ඇති වෙන දේවල් ගැන ආදීනව අනුව බලනකොට, බැඳිලා යන දේවල් ගැන ආදීනව විදිහට දකිනකොට මොකද වෙන්නේ? එහෙම බල බල ඉන්න කෙනෙක්ගේ හිතේ තණ්හාව නිරුද්ධ වෙනවා කියන. ආදීනව සීකර කර ඉන්නකොට මොකද වෙන්නේ? තණ්හාව දුරු වෙලා යනවා කියනවා. තණ්හාව හට ගන්නෑ කියනවා. නිරුද්ධ වෙලා යනවා කියනවා. තණ්හාව නිරුද්ධ වීම නිසා මොකද වෙන්නේ? බැඳිලා යාම නිරුද්ධ වෙනවා කියන. තණ්හාවක් හටගන්නේ නැති වෙනකොට බැඳිලා යෑමක් ඇති වෙන්නේ නැහැ කියනවා. බැඳියාම නිරුද්ධ වෙනකොට කර්ම සකස් වීම භවේ නිරුද්ධ වෙලා යනවා කියනවා. භවේ නැති වෙලා යනවා කියනවා. කර්ම සකස් වෙන්නේ නැතිකොට භවේ නිරුද්ධ වෙනකොට ඉපදීම දුරු වෙලා යනවා කියනවා. ඉපදීම නිරුද්ධ වෙනවා කියනවා. ඉපදීම නැති වෙලා යනවා කියනවා. ඉපදීම නැති වුණොත් මොකද වෙන්නේ? වයසට යන්නේ නෑ කියනවා. ලෙඩ වෙන්නේ නෑ කියනවා. මැරෙන්නේ නෑ කියනවා. කැමති දේ නොලැබී තියෙන්නේ නෑ කියනවා. අකමැති දේ ලැබෙන්නේ නෑ කියනවා. ප්‍රිය අයගෙන් වෙන් වෙන්න වෙන්නේ නෑ කියනවා. අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වෙන්නේ නෑ කියනවා. ආනන්ද කෙටියෙන්ම කිව්වොත් මුළු මහත් දුකම නෑ කියනවා. සියලු දුක් ඉවරයි. සියලු දුක් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා කියනවා. මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා නැති වෙලා ගිහිල්ලා කියනවා. හරියට ගහේ සැවැන්දරා මුලක් නැති වෙනකන් තරමටම කපලා කොටලා ගිනි තියලා අලු කරලා පා කරලා යවුවා වගේ. එතනින් පස්සේ ආයේ ගහ හටගන්නේ නෑ වගේ. මේ ඇසට කනට නාසයට දිවට කයට මනසට මුණ ගැහෙන හැම දෙයක්ම කෙරෙහි ආදීනව අනුව බල බලා ඉන්නවා නම්, මොනවා අනුව බල බලා ඉන්නවා නම්ද? ඒ වගේ ආදීනව සීකරනවා නම්, ඒවයේ ආදීනව සීකරනවා නම් මොකද වෙන්නේ? ආදීනව සීකරනකොට බැඳිලා යන දේවල් ගැන ආසාවක් ඇති වෙන්නේ නෑ ආනන්ද. තණ්හාවක් හටගන්නේ නෑ ආනන්ද කියලා. තණ්හාවක් හටගන්නේ නැති නිසා ආනන්ද බැඳිලා යන්නේ නෑ. බැඳිලා යන්නේ නැති නිසා ආනන්ද කර්ම සකස් වෙන්නේ නෑ. කර්ම සකස් වෙන්නේ නැති නිසා ආනන්ද ඉපදෙන්නේ නෑ. ඉපදෙන්නේ නැති නිසා ආනන්ද මේ සියලු දුක් රැසම හටගන්නේ නෑ. යා දුකෙන් නිදහස්. පෙනුමට නම් සරලයි වගේනේ. මේ කාරණේ අපිට දැන් හොඳට තේරෙනවද නැද්ද? තේරෙනවා වගේනේ. ඒත් මෙහෙම අහලා අහලා අපි තාම සසරද නැද්ද? තාම සසරේ. පෙනුමට ලේසි වගේ. හැබැයි ලේසි නැති නිසා නේද? සරල නැති නිසා නේද? මේ ටික අතෑර ගන්න බැරි වෙච්ච නිසා නේද? ආස්වාදෙම බල බල හිටපු නිසා නේද? ආදීනව යනුව කල්පනා නොකල නිසා නේද? අපි තාම සසරේ. ඉපදුනේ ඇයි? කර්ම සකස් වෙච්ච නිසා. කර්ම සකස් වුනේ ඇයි? උපාදාන වෙච්ච නිසා. උපාදාන වුනේ ඇයි? තණ්හාව ඇති වෙච්ච නිසා. තණ්හාව ඇති වුනේ ඇයි? ආන්න බැඳිලා යන දේවල් ගැන
ආස්වාදයට අනුව කල්පනා කර කර හිටපු මේ සැහෙනන් සසරේම අපි කොල්ලලා තියෙන මොකක්ද ආදීනවද දැකලා තියෙන්නේ ආස්වාදයට අනුව කල්පනා කරලා ආස්වාදයට අනුව කල්පනා කරලා ඒ මිනිස්සයා මාව දාලා ගියාට මාව රැක බලා ගන්න රත්තරන් වටින මිනිස්සෙක් වෙයි හරි ඇති ඕම් හොයනවද නැද්ද හොයනව නේද එයා එහෙම කළාට අරයා එහෙම කරන්නේ නැති වෙයි යොන්න එකක් අතාරිනකොට අනික අල්ලනවා කූඩැල්ල වගේනේ එක තැනක් අතාරිනකොට ඊළඟ තැන අල්ලගෙන තමයි අතාරින්නේ අපි බැඳිලා ගියා අපි ආයේ සසරෙනේ අපි ආයේ සසරටම වැටුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද පෙනුමට සරලයි වගේ වුණාට මේක ගැඹීර දහමක් කියන පෙනුමට සරලයි කියන හැබැයි මේක ගැඹීර දහමක් කියන ඒ පටිච්ච සමුප්පාදය නොතේරුණ නිසාමයි අවබෝධ නොවිච්ච නිසාමයි මේ සත්වයා දුක් විඳ විඳ තාම සසරේ යන්නේ කියනවා සරලයි නම් තේරුණා නම් මේ සියලු සත්වයෝ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියනවා පින්වත්නි ස්වාක්ඛාතද නැද්ද දහම මේ දේශනාව දිහා බලනකොට මනාව දුක හටගන්න හැටිත් මනාව දුකෙන් නිදහස් වෙන හැටිත් කියලානේ මුලමෙද අග දුක ඇති වෙන හැටිත් දුකෙන් නිදහස් වෙන හැටිත් මනාකොට දේශනා කරලා මේ ජීවිතේම නෙවෙයිද දුක හටගත්තේ මේ ජීවිතේම නෙවෙයිද දුක නැති කරන්න පුළුවන් මේ ජීවිතේමයි ආස්වාදයට අනුව අපි බලන්නේ මේ ජීවිතේදිම ආදීනව අනුව බලන්නේ සම්දිට්ඨිකයිද නැද්ද දේශනාව මේ දේශනාව සම්දිට්ඨිකයිනේ බුදුරජාණන්සේගේ ධර්මය සම්දිට්ඨිකයි එදත් ඔහොමමයි වුනේ අදත් එහෙමමයි වුනේ මතුවටත් ඔය විදිහටද නැද්ද මතුවටත් ඔය විදිහට එහෙනම් අකාලිකයිද නැද්ද දහම් අකාලිකයිනේ සතුටු වෙන්නකෝ එවන් සුන්දර දහමක් අහන්තවත් ලැබුණනේ ඊළඟට ඒ දහම ඒහි පස්සෙක නැද්ද ඕනම ජාතියක ඕනම ආගමක ඕනම තරාතිරමක කෙනෙකුට ඇවිල්ලා ඉඳගෙන අහගෙන ඉන්න බෑ ඉඳගෙන අහන්න පුළුවන් ඒහි පස්සිකයි ඒ දහම ඕපනයි කයිද නැත් මේක තමා තුලින්ම තමයි දකින්න තියෙන්නේ මා තුල ආස්වාදයට අනුව කල්පනා වුණොත් සසර සකස් වෙනවා ආදීනව අනුව කල්පනා කර කර හිටියොත් දුක නිදහස් දුකෙන් නිදහස් වෙන තමා තුලින් දකින්න ඕනේ මේ දහම තම තම නෙන පමනට අනුවද නැද්ද තේරෙන්නේ තේරිච්ච අය පිරිනිවන් පෑවා නොතේරුණ අය ආයෙත් සසරටම වැටුණා ආයෙත් දුකටම වැටුණා තේරුණ අය එහෙම නොතේරුණ අය එහෙම එහෙනම් මේ දේශනාවෙම් ධර්මයේ ගුණ හයම කැපිලා පේනවද නැද්ද 84000ක් ධර්මයේ මොටද නේ එකම එක දේශනාවකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ගුණ හයම ඉස්මතු වෙනවනම් ඒ දහම පුරුදු කරපු සංඝයාගේ ගුණ කොහොම ඉස්මතු වෙනවද ඒ සංඝයා බිහි කරපු ඒ ධහම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධද නැත් සම්මා සම්බුද්ධයි ඒ බුදු ගුණ ආයේ අහන්න දෙයක් නැහැ ඉස්මතු වෙනවද නැත් ඉස්මතු වෙනවා එහෙමනම් පින්වත් හිත පහදවා ගන්නට බැරි හිත පහදවා ගන්නට වෙනවා හිත පහදවාගෙන දේශනාවට අනුවම කටයුතු කරන්න වෙනවද නැත් කටයුතු කරන්න වෙනවා මොකද්ද කටයුත්ත ආස්වාදයට අනුව බල බල ඉන්නේ නැතුව බැඳිලා යන දේවල් ගැන ආදීනවයට අනුව කල්පනා කර කර ඉන්න ඕනේකින් අදහස් වෙන්නේ නෑ ගෙවල් දොරවල් දාලා කැලෑපයින්ට කියලා ඒකෙන් අදහස් උනේ නෑ අම්මා තාත්තගේ යුතුයකම් අතෑරලා කැලෑපයින්ට කියලා දුවාදරුවන්ගේ යුතුයකම් අතෑරලා කැලෑපයින්ට කියලා කිව්වේ නෑ කැලෑවේ ඉඳගෙනම මොකද එන්නේ පුලිටි කැරියනම් ඇති කොටියක්
කැලෑ මාරු කළාට කොටින්ගේ පුල්ලි මාරුන් නැත්තම් වැඩක් නෑ. පුල්ලි මාරු වෙන්න ඕනේ, කැලෑ මාරු වෙලා වැඩක් නෑ. කැලෑ මාරු වුණාට කමන්නේ, පුල්ලිත් මාරු වෙනවා නම්. පුල්ලි මාරු වෙන්නේ නැත්තම් කැලෑ මාරු කරලා වැඩක් නෑනේ. එතකොට මොකද වෙන්නේ? ලින්දට වැටුණා නම් ඒ ලින්දෙම්ම ගොඩේන්න ඕනේ. ලින් කටෙම් බින්ගේවල් හාරගෙන ගිහිල්ලා මතුවෙන්න විදිහක් නෑ. ලින්දට වැටුණානේ ඒ ලින් කටෙම්ම ගොඩේන්න. ඔබ යම් තැනකද එතන ඉඳලා ධර්මය අවබෝධ කරන්න. විවාහ වෙලා දරුවෝ හදලාද ඒ තුල ඉඳගෙන ධර්මය අවබෝධ කරන්න. පැවිදි වෙන්න පුළුවන්ද? පැවිදි වෙලා ධර්මය අවබෝධ කරන්න. තනිකඩව ගෙදර ඉඳලා නම් ඒ විදිහට ධර්මය අවබෝධ කරන්න. අම්මට සලකන ගමන්, තාත්තට සලකන ගමන්, දුවා දරුවන්ට, අඹ දරුවන්ට සලකන ගමන්, මේ ලෝකේ ජීවත් වෙන ගමන් ආස්වාදයට අනුව කල්පනා කරන එක නවත්තලා ආදීනව අනුව සීකරන්න. අනේ ඉතින් මෙහෙම දරුවෝ මට සසරේ කොච්චර ඉඳලා ඇද්ද? මෙහෙම බිරින්දෑවරු, මෙහෙම ස්වාමි පුරුෂයෝ මට කොච්චර ඉඳලා ඇද්ද? ඉතින් හැමදාම මං මේ සංසාරේ හිටියේ ඕවා ගැන ආසාවෙන් හිතපු නිසා. මේ සරේවත් වල අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව සීකරලා මං මට පුළුවන් උපරිමෙන් යුතුකම් ඉෂ්ට කරනවා. හැබැයි ඒවට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව යුතුකම් කොටස කරනවා. මං මගේ කොටසත් කරනවා කියලා කළොත් එයාලා පිරිනිවන් පායිද නැත්? එයාලා මේ ජීවිතේම පිරිනිවන් පානවා. සියලු දේට ආස්වාදයෙන් ඇලෙන්නේ නැතුව හිටියොත් ඊළඟ සැරේ උපදින කර්ම සකස් වෙන්නේ නෑ. සිහි කරන්න සිහි කරන්න අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහි කරලා මේ සමතය වඩලා ඒ තුල විදර්ශනාව පුරුදු කළොත් හටගත් කර්මත් ෂේ වෙලා යනවා. අලුත් කර්ම සකස් වෙන්නේ නෑ. එහෙම වුණොත් මේ ජීවිතේ ඉවර වෙනකොට තිබෙන සියලු කර්ම ෂේ වෙලා යනකොට යලි උපතක් ඇති වෙන්නේ නෑ. මේ ජීවිතේම පිරිනිවන් පාන්න බැරිද? මේ ජීවිතේම පිරිනිවන් පාන්න පුළුවන්. ඒ කාන්තෙන් ස්වාක්ඛාතයි ඔබ ඉගෙන ගන්න දහම සතුටුවෙන්ට. එහෙමනම් ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේම ඒ උත්තරීතර හේතුඵල දහම පටිච්ච සමුප්පාදය මනාකොට තේරුම් අරගෙන බැඳිලා යන දේවල් ගැන ආස්වාදයට අනුව කල්පනා කරන්නේ නැතුව බැඳිලා යන දේවල් ගැන ආදීනෝ විදිහට කල්පනා කරලා මේ ගෞතම සසුනේම අමා මහ නිවනින් සැනසෙලා ඒ සියලු දුකින් නිදහස් වීමේ පරම සුන්දර වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.